උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න जीवित අද සිට නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණයි. COVID-19 වෛරසයට එරෙහි එන්නත සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දායකත්වයේ පිළිබඳව සියත කළ සොයා බැලීම. ඌල්ට එරෙහිව පොදු ජන පෙරමුණ මැතිවරණ කොමිසමට නව පාලනයක් උදෙසා ජනතාව පිළිගැසිය යුතුයි. සමග ජන බලවේගයේ නායක සජිත් පවසයි. විපක්ෂයට ආණ්ඩුවක් හදන්න ශක්තියක් නැහැ. ඇමති පවිත්‍රාගෙන් ප්‍රකාශයක්. ගමට නොව නගරයටත් එන මහියංගනේ වන අලි. දැන් දේශීය පුවත්. අනාරක්ෂිත ස්ථානවල දිය නැම හේතුවෙන් ජලයට බිලිවෙන ජීවිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙවැනි අපරීක්ෂාකාරී හැසිරීම නිසා ගෙවුණු පැය කිහිපය තුළ සිදු වූ ජීවිත හානි කිහිපයක් පිළිබඳව අපට වාර්තා වුණා. මඩුල් සීම පොලිස් වසමේ ගැරන්ඩියල්ල සමීපයේ දියවලක දිය නැමට ගිය පියා දියණිය සහ ඥාති දියණියක අද උදෑසන දියේ ගිලි ජීවිතක්ෂයටපත් වුණා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයටපත් වූයේ ගැරන්ඩියල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වූ පියා සහ වයස අවුරුදු 13ක දියණිය මෙන්ම වයස අවුරුදු 12ක ඥාති දියණියක්. සිද්ධිය සම්බන්ධයෙන් මඩුල් සීම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘතදේහයන් පස්සර රෝහලට රැගෙන ගොස් තිබෙනවා. මේ අතර මිතුරන් කිහිප දෙනෙකු සමග හොරවපතන මරදංකඩවල වැවේ දිය නැමට ගිය හොරවපතන අක්කරසියේ පදිංචි පුද්ගලයෙක්ද ඊයේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 30වරුදී 1000 රුපියක් වන අතර හොරවපතන ගම්වාසීන් සහ අනුරාධපුර කොට්ටාස ජීවිත ආරක්ෂක පොලිස් නිලධාරින්ෙක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මියගිය තනත්තාගේ මృతදේහය සොයාගෙන තිබෙනවා. මේ අතර තවත් දියගිලි මක් බලංගොඩ සමනල වැව ජලාශයෙන් අපට වාර්තා වුණා. 21 හැවිරිදී අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් තවත් තරුණින් පිරිසක් සමග දිය නැමට ගිය අවස්ථාවේදී මෙලෙස දියගිලි ජීවිතක්ෂයට පත්වැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගෝලීය වසංගත තත්වයක් හමුවේ වුවද අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරව යාමට ජනතාවට රජය විසින් ඉඩ එබඳු කේදණී අනතුරු වළක්වා ගැනීමට මහජනයාද අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි අප විශ්වාස කරන්නේ. මේ අතර විදුලි සැර වැදීම නිසා තරුණින් දෙදෙනෙකු මිය ගිය පොතක් මාතලේ අන්කන්ද ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මෙයාත් ආයේ පොයින්ට් එකේ මං හිටියේ නිආරස නිදාරේ පස්සේ මේ කට්ටිය ආවා අපෝල් කඩා ගන්න පුළුවන් කියලා අහන්න ආවා. එයාවත් ආයේ විනාඩි 5ක් ඇතුළත තිලිසලඟක් ආවා. තිලිසලඟක් ආවට අවස්ථාවේ මේ අත්ත කඩන්න වටනවා. ඒක පැත්තක් කරන්ට් එකේ වයර් එකේ ඊළඟව ලෝරි මහවැල පොලිසිය සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු වන රත්නජීවන් හුල් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයන් පිරිසක් අද මැතිවරණ කොමිසමට පැමිණියා. දමිළ මාධ්‍යයක් වෙත රත්නජීවන් හුල් මහතා ලබා දුන් ප්‍රකාශයකින් තමන්ට අගතියක් සිදු වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරන්නේ. නීත්‍යානුකූලව ඡන්දය පවත්වනවා. චන්ද කාලයේ බොරු ප්‍රචාර සාමාන්‍යයෙන් සිදු කරනවා. ඒව නතර කිරීම තමයි අපේ යුතුයකම. බොරු ප්‍රචාර වලින් කොමිසම නවත්වන්න බෑ.
ප්‍රශ්න ඇති කරන අය හිතනවා කොමිසම බය වෙයි කියලා. මාව කොමිසමින් ඉවත් කරන්නත් කියලා සමහර අය කියනවා. ඒත් 19 ව්‍යවස්ථාව අනුව ඡන්දය කඩාකප්පල් කරන්න කාටවත් බෑ. දැන් කොහොමද ඡන්දය කඩාකප්පල් කරන්න පුළුවන් කියලා ඇතමුන් බලනවා. මට දුරගතනෙන් බලපෑම් කරලා තියෙනවා. මම සිංහල දන්නේ නැහැ. සිංහලෙන් තියෙනවා මට කියවන්නත් බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මාධ්‍ය බොරු ප්‍රචාර කරනවා. මේ අය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන අය. ඒ වගේ අයට ඡන්දය දාන්න එපා. මේ වගේ අයට ඇයි ඔයාලා සහය දෙන්නේ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් මැතිවරණ කොමිසමේදී ප්‍රකාශ කර සිටියේ සිදු කළ මෙම ප්‍රකාශය මගින් පාක්ෂිකයන් අගතියට පත් වෙති බවයි. ස්වාධීන ආයතනයක සමාජිකයෙක් වුණාම ඔවුන්ට වගකීමක් තියෙනවා. ඔවුන්ගේ ඒ පුද්ගලික වර්ගවාදී ජාතිවාදී ගෝත්‍රවාදී අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව ඒ කොමිසමේ තියෙන නිලයට අනුගත වෙලා ඒ ආයතනයේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න. ඉතින් මෙම තත්ත්වයේ යටතේ අප පක්ෂයට සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන්න ලෙසත් මේට විරුද්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොමිෂන් සභාවේ මතය වහාම මේ රටට ප්‍රකාශ කරන ලෙසත් ඒ වගේම අප පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙමගින් සිදුවෙන හානිය වළක්වන්න කටයුතු කරන ලෙසත් අපි අද ලිඛිත පැමිණිල්ලක් කළා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ කරන්නේ යම්කිසි කුමන්ත්‍රණයක්ද කියන සැකයක් තියෙනවා. මොකද මෙවැනි කටයුතු වලින් පක්ෂයකට කරන හානියක් විතරක් නෙමෙයි මේ රට වෙනුවෙන් ස්ථාපිත කරලා තියෙන ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු කළා විනාශ කළා දැමීමකුත් මේ මෙතනින් සිද්ධ කරනවා. ඉදිරි මහ මැතිවරණයේ සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. මේ මාස 6ක් විතර කාලයක් ගත වෙච්ච මේ කාලය තුලදී ජනතාවට පොරොන්දු වෙච්ච කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච රජයක් හැටියට අද මේ රජය පත් වෙමින් පවතිනවා. ඒ නිසා මේ අයට ජනතාවගේ මලමිනී උඩින් ගිහිල්ලා හරි මේ මැතිවරණය තියලා 3/2 බලයක් අරගෙන රජයක් පිහිටව ගන්න කල්පනා කරන එක විතරයි මේ අය මේ දවස්වල කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය මුළු රටේම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජාතිකවාදී මෙරට ආදරය කරන හැම මිනිහෙක්ගෙම ගැහණියෙක්ගෙම ඡන්දෙ ඉල්ලගෙන මේ මැතිවරණයට ඇවිල්ලා තියෙනවා. මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි සඳුදා හෝ අඟහරුවාදා. අපිට කිසි සැකයක් නැහැ. අපිට තියෙන්නේ වන් හෝස් රේස් එකක්. මෙසරේ විපක්ෂයක් නැහැ. හැබැයි ආණ්ඩුව උත්සාහ කරේම ජූනි 20 මැතිවරණේ තියලා 3/2 ගන්න කොහොම හරි කරලා. මේක කොරෝනා නෙමෙයි ඊට වැඩිය වසංගතයක් ආවත් මැතිවරණ වසංගතේ ආණ්ඩුවට ඇවිල්ලා තිබ්බේ. හැබැයි අධිකරණයේ කියපු එකෙන් අපි විතරක් නෙමෙයි රටේ ජනතාව ජයග්‍රහණය කෙරුවා. මැතිවරණ කොමසාරිස්තුමා අධිකරණයට ඇවිල්ලා කිව්වා අපිට මැතිවරණේ තියෙනවා නම් අඩුම තරමේ සති 9ත් 12ත් අතර කාල සීමාවක් ඕන කියන එක එතුමා කිව්වා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා අටවෙන්දා වෙනකොට මැතිවරණ කොමිසම මගින් මැතිවරණයේ දිනය තීන්දුව කරයි කියලා. ඒ දිනය තීන්දුව කරාට පස්සේ මැතිවරණ කොමිසම ලබා දෙන සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණයේ සියලුම මෙහෙයුම් කටයුතු ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. ඒ වගේම අපි ස්ථිරවම 3/2 බලයක් අපි ලබා ගන්නවා. ඒක ඒකාන්ත. ඔය අර්බුද ගැන කිසි දෙයක් අපිට සත පහකටවත් අපි ගණන් ගන්නේ නැහැ. අපි සියලු දෙනා සමගි ජන බලවේගයක එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මිළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න තමයි අපි සූදානම් ඉන්නේ. ඉතිහාසයේ මෙතෙක් කල අඩුම ඡන්ද ලබන පරාජිතයන් බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරමින් මේ එන මැතිවරණයක නිසා පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. දෙවෙනපුර ක්‍රාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 4ට ලිහිල් කරනු ලැබුවා. ඒ අනුව අද දින සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වායි. පසුකිය ජුනි මාස 3 වනදා රාත්‍රී 10ට දිවෙනපුර ක්‍රාත්මක වන පරිදි පැන වූ ඇඳිරි නීතිය අද අලුයම 4ට ලිහිල් කෙරුණා. ඒ අනුව අද දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දිනුම් දිනතුරු ක්‍රාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට තවදුරටත් අවසර හිමිවනවා. රාජ්‍ය පෞද්ගලික යන දෙයන්ශයේ ආයතන හා කාර්යය පවත්වාගෙන යාමේදී එදිනදා ජන ජීවිතයේදීත් කොරෝනා නිරවරණ සෞඛ්‍ය නිර්දේශ මුළුමනින්ම පිළිපැදිය යුතු බව තවදුරටත් රාජ්‍ය ජනතාවට දැනුම් දෙනවා. මේ අතර එළඹෙන සඳුදා දින සිට සියලුම දුම්රිය ගමන් බාර ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. එළඹෙන සඳුදා දින සිට
එනම් කාර්යාල දුම්රිය 49ක් සාමාන්‍ය දුම්රියනුත් දුරගමන් සේවා දුම්රියනුත් සාමාන්‍ය ක්‍රීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනුවට සලස්වමින් පවතිනවා. ඒ වගේම දෙනුවල මැණිකේ නතරාන්තර දුම්රියත් කල්ක සිල්ප කංක දුම්රිය බලා ගමන් ගන්න වායු සමනය කරන ලද දුම්රියත් මන්නාරම් බලා ගන්න ධාවනය කරන ලද දුම්රියකුත් හැර අනික සියලුම දුම්රියන් ධාවනය කිරීම දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලබමින් පවතිනවා. එලෙසම මේ දුම්රිය වල ගමන් ගන්නා මගින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමන්ගේ ආරක්ෂාව සෞඛ්‍යමය ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙසත් දුම්රිය ස්ථානයේදී අත්තේදීම පාසේදීම සහ උෂ්ණත්වය මැනවැලීම සිදු කරන අතර සියලුම මගින් පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදී මුඛාවරණ පැළඳ අවශ්‍ය දුරස්ථභාවය තබා ගන්න ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද දිනය තුල කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගියා. මාරාන්තික කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා මේ වන විට ලෝකයේ පුරා පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් ප්‍රමාණය 120කට අධිකයි. එම එන්නත් අතරින් සාර්ථකව අත්හදා බැලීමක් වන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා මෙන්ම එය ශ්‍රී ලාංකිකයන් සඳහා යෝග්‍ය වන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එම සුවිශේෂී පියවර පිළිබඳව සියත අප ප්‍රවෘත්ති අංශය විමසීමක් සිදු කළා. COVID-19 ලෝක තත්ත්වයන් පිළිබඳව සහ ලංකාවේ තත්ත්වයන් පිළිබඳව අප නිරන්තරයෙන්ම ඔබට තොරතුරු වාර්තා කරනවා. මේ යන පුද්ගලින් සංඛ්‍යාව මොහොතින් මොහොත ආසාදිනේ වන රෝගීන් පිළිබඳ තොරතුරු සහ සුවය ලැබන රෝගීන් පිළිබඳවත් සෑම මාධ්‍යයක්ම තොරතුරු වාර්තා කරනවා. අප ඊට මදක් ඔබට ගොස් නිරන්තරයෙන් රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තා කරනවට වඩා අපේ රටේ පරිශකයන් විසින් සිදු කරනු ලබන සුවිශේෂී ක්‍රියාදාමයන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට හිතුවා. මෙම තොරතුරු ස්වාගිය සියත ප්‍රවෘත්ති අපට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ වෛරසය පරාජය කිරීමට ශ්‍රී ලංකාවෙන් ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥින් කණ්ඩායමක් COVID-19 වෛරස් වසංගතයට එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වෙමින් පවතිනවා. අපි ආවා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට. දැන් මේ අවස්ථාවේ ඇත්තරම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් එන්නතක් හදලා ඉවරයි. ඒකෝර අපි එන්නතක් හදන්නේ නැහැ මේ අවස්ථාවේ. ඒකෝර ඇත්තරම දැන් ඒ එන්නත සාර්ථක වුණොත් එහෙම මුළු ලෝකෙටම මේ එන්නත බෙදා හරිනවා. ඉතින් ඊට කලින් දැන් අපේ ලංකාවට මේ එන්නත කවදා හරි ආවොත් එහෙම ලංකාවේ පුද්ගලයන් ඒ එන්නතට කොහොම කොයි අන්දමින් ක්‍රියාකාරී වෙනවද කියලා බලන්න පරීක්ෂණ සිදු කරනවා. ඇත්තට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත හොයාගත්තේ සාරා ගිල්බර්ට් ඇතුළු කණ්ඩායමෙන්. ඒක දැන් එංගලන්තයේ පුද්ගලයන්ට සායනික අත්හදා බැලීම් කරනවා මාසික හමාරක විතර කාලයක් තිස්සේ. ඉතින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි ගොඩාක් විශ්වවිද්‍යාල සහ ගොඩාක් ආයතන වලින් දැනට එන්නත් 124ක් පරීක්ෂණ තත්ත්වයේ තියෙනවා. අපි මේ කරන පරීක්ෂණයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන එන්නත සම්බන්ධයෙන් විතරක් නෙමෙයි මොකක් හරි එන්නතක් සාර්ථක වුණොත් එහෙම ඉස්සරහට අපේ ලංකාවේ අයට ඒව එන්නත ලබා දීම පෙර අපේ ලංකාවේ පුද්ගලයන්ගේ ප්‍රතිශතිකරණ පද්ධතිය කොවිඩ් වලට කොහොමද රියැක්ට් කරන්නේ ඒ දත්ත ටික ඉතාමත් වැදගත් අපිට එන්නත ලංකාවේ පුද්ගලයන්ට කොයි වගේ බලපායිද ඒක සාර්ථක වෙයිද නැද්ද කියලා දැනගන්න. ලෝකයේ ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකි සෞඛ්‍ය සේවාවක් අප සතු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්. තංගල්ල මූලික රෝහලේ සෞභාග්‍ය සුව අරණ දෙමහල් හෘද රෝග දැඩි සත්කාර ඒකකය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. තංගල්ල මූලික රෝහලේ හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් වල දැඩි හිඟයක් පැවතුණු අතර එම පහසුකම්ද සහිතව මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය ලෝකයාට ඉදිරියට ආඩම්බරයෙන් නැගී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවය. ගොඩ පසුගිය කොරෝනා
වසංගතයේ අවස්ථාවේ දියුණුවයි කියන රටවල් රටෙද්දි එවැනි අවස්ථාවක අපි සෞඛ්‍ය සේවය අධගත්කම තවදවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වෙලා තියෙනවා. ඒකට අවුරුදු ගණනාවක් තිස්සේ මම දන්නේ සෞඛ්‍ය සේවාව ක්‍රමවේදය හඳුන්වලා දුන්න යුගයේ සිට මම දන්නේ ඉතුරු වෙලා තියෙනවා. අල්ලහත් අලේ ග්‍රාමීය මට්ටමට ගමටම යනකන් යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වෙලා තියෙනවා මම දන්නේ ලංකාවේ ඉඳලා. ඒක හැම බැංකුවකම හැම කෙනෙක්ටම මුලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. ඉන්නත් අපේ සෞඛ්‍ය සේවය පිළිබඳව ආඩම්බර වෙන්න පුළුවන්. සියලු දිනාකේම ජන ජීවිතය ශක්තිමත් කරමින් නව පාලනයක් උදෙසා ජනතාව පෙළකෙසිය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදවන විට අපේ රටේ ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් පොදු ජනතාව කබලෙන් ලිපට වැටිලා හමාරයි. මේ වගේ තත්ත්වයක් තුළ රටේ වගකීම බාර ගන්න සිටින රජයට සදාචාරාත්මක යුතුයකමක් තිබෙනව නේද? මේ වැටිලා සිටින ජනතාව ගොඩ ගන්න. මේ අයගේ ජන ජීවිත සුරක්ෂිත කරන්න. තමන්ගේ බඩ වියත සකස් කර ගන්නා වූ විවිධ මහා පරිමාණයේ අනවශ්‍ය ව්‍යාපෘති වලට යොමු වෙනව වෙනුවට අපේ රටේ තිබෙන සීමිත රාජ්‍ය සම්පත රාජ්‍ය අරමුදල් පොදු ජනතාවගේ දුක්ගින්න නිවාලන්නට යොමු කරන්නට ඕන නේද? මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පොදු ජනතාවගේ දුක නිවාලන්නට අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. හිතක් පපුවක් ඇති මනුෂ්‍යත්වය රජයෙන යුගයක්. මේ රටේ බිහි කරන්නට තමුන්නාන්සලා එකතු වෙන්න. ජනතාව දුක් විඳ ඇති. ජනතාව මහ පාරට ඇද ගැටෙන යුගය අද නිර්මාණය වෙලා හමාරයි. තව දුරටත් තමුන්නාන්සලා අසහනෙන් පීඩණයෙන් කලකිරීමට පත් වෙන වෙනුවට අමුන්නාන්සලාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට අත්‍යවශ්‍ය වූ ජනතාවට හිත ඇති ජනතාවගේ හදවත හඳුනන පොදු ජන සේවාවට අපකැප වුණු නව පාලනයක් උදෙසා රටේම ජනතාව ලකල හැසිවන්න එයට නායකත්වය ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. බෙන්දනු විපක්ෂයකට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය පවසනවා. හොරොප්පුතන ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. අද එක්සත් ජාතික පක්ෂයේ නායකයා එහෙම නැත්නම් විපක්ෂයේ නායකත්වය දෙන්නේ කවුද? මට ඔබ කියන්න. අද UNP එක දෙකට කැඩිලා. අද UNP එකට මැතිවරණයක් දිනනවා තියා ආණ්ඩුවක් අල්ලනවා තියා තමන්ගේ මිනිස්සු ටික අතර සමගියක් හදාගන්න බැරුව විශාල විරසක වීමක් තුල සජිත් එක පක්ෂයක් හදාගෙන ඉල්ලනවා රනිල් තව පක්ෂයක් හදාගෙන ඉල්ලනවා. මෙහෙම බෙදිච්ච විපක්ෂයකට ආණ්ඩුවක් අල්ලන්න පුළුවන්ද? මෙහෙම දෙකට කැඩිච්ච විපක්ෂයකින් එයාට ආණ්ඩුවක් හදන්න පුළුවන්ද? තමන්ගේ බලවේගය එකට තියාගන්න බැරි නම් ඒගොල්ලෝ කොහොමද රටට නායකත්වයක් දෙන්නේ? ඒ නිසා මේ රටේ බුද්ධිමත් ඡන්ද පවා මම විශ්වාස කරනවා නායකත්වයක් විදිහට තමන්ගේ පක්ෂවත් එකට තියාගන්න බැරි නායකයින්ට රටක් බාර දෙන්න සූදානම් වෙන එකක් නැහැ කියලා. අපේ ආණ්ඩුව කියන්නේ පිරිසුදු ගමන් මාර්ගය කියන ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම පිරිසුදු කිසිම වංචාවක් එවැනි කටයුත්තක් අපේ රජයේ වෙන්න දෙන්නේ නැතුව ඒවා වෙන යම් ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒවා සියල්ල අහුරමි. ඉතාලම පිරිසිදුව අපේ ආණ්ඩුව ගෙනියන්න එතුමා නායකත්වයේ ලබා දෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරි ඇති අවස්ථාවක ජූනි මාස පළමුවනදා සිට අගෝස්තු 31 වනදා දක්වා රජයේ වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 1043ක මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා ජූනි මාස පළවෙනිදා සිට අගෝස්තු 31 වනදා දක්වා මාස 3ක රජයේ වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 1043ක් ජනාධිපතිවරයා විසින් වෙන් කරගත් බව. එතකොට මේ රුපියල් බිලියන 1043 වෙන් කර ගැනීම පිළිබඳව යම් කිසි ආකාරයක ප්‍රශ්නාර්ථයක් අපි ඉදිරියේ තිබෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම දරනු ලබන්නේ පාර්ලිමේන්තුව මගින්. නමුත් මේ වන විට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය මූල්‍ය වියපැහැදම් කරන්නේ කවර ආකාරයටද කියන එක සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම විමසන්න, පසුවිපරමක් කරන්න, සමාලෝචනයක් කරන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට කිසිම ආකාරයක අවස්ථාවක් නැහැ. මේ රටේ 2 කෝටි 20 ලක්ෂ
ජනතාව වෙනුවෙන් මේ රාජ්‍ය මුදල් මහජන මුදල් කවර ආකාරයටද යොදාගන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්න කවර ආකාරයක හෝ වේදිකාවක් ආයතනයක් අද අප සතුව නැහැ. වනාලේ ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ගම්මානවලට. අපි අහලා තියෙන විදිය තමයි ඒ දැන් වන අලි ගැටලුව ගමට පමණක් නොව නගරයටත් බරපතල අල්පතියක් ගෙනදී අවසන්. මේ වන අලි ගැටලුවෙන් පීඩා විඳින මහියංගන නගරය ඇතුළු අවට ගම්මානවල කතාව අද දෙවනියසින්. කලක සමනේ වී තිබූ මහියංගනේ වනාලි ගැටලුව යලිත් උග්‍ර අතට පත්වී ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. වනාලියෙකු දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු පසුගිය කාලයේ ගම් වැදීම ආරම්භ වුණත් මේ වන විට මහියංගනේ ගම්මානවලට කඩාවැදින්නේ වන අලි 50ක 60ක පමණ රංචුවක්. මහියංගනේ නගරය, සොරබරවැව, ගුරුමඩ, සොරබරවැව වැවපාර, තිස්ස මාවත ආදී ගම්මාන රැසක මේ දිනවල වන අලි රංචු පිටින් ගම් වැදී විශාල ලෙස හානි සිදු කරමින් තිබෙන බව අප වාර්තා කරු පවසනවා. ගම්මාන වලට පැමිණෙන වනාලි රංචු මහවැලි ගඟහා සොරබර වැවේ කැලෑ මණ්ඩිවල සති ගණනක් තිස්සේ රැඳී සිටමින් රාත්‍රියට ගම් වැද දැඩි ලෙස දේපල හා බවභෝග වලට හානි සිදු කරමින් සිටිනවා. මේ හේතුවෙන් මහියංගනේ නගරය හා අවට ගම්මාන වල සාමාන්‍ය ජන ජීවිතය දැන් අඩාල් වෙලා. මේ අලි කරදරේ මොකද ඔයාලට? ඔව්. ගලන්ටකෝ දැන් මේ කුඹුරක් ගන්න දෙයක් නැහැ. මේ ආරත්තන උඩහ පැත්තෙන් ගෙදරක තාපයක් කඩලා දාලා රැයට අපිට නිින්දක් නැහැ. ඉතින් ගෙදරකට හේතු වෙයි කියලා බය නිින්දක් නැහැ. පාන්දර 1යි 2යි 3යි අපි නිදා ගන්නකොට. හරි වදයක් ඇයි ඉතින් දැන් පාරවල් තියන්නේ මේ පාරේ නෙමෙයි යන්නේ. වතු මැදින් ගිහිල්ලා බිත්තිය අයින දිගේ යනවා. ඉතින් රැයට කොයි නමේ අමාරට ආවේ? ඔයාලා ගෙලින් තමයි යන්නේ නේ? යන්නේ ඔව්. ඉතින් ඊයේ ගියේ ඔය පාර දිගේ තමයි උඩහට ගියේ. මේ පාර දිගේ. හැමදාම එනවා ඉදින්නේ. මම බලන්න අර ගෙදර ජනෙලෙත් දෙක තල්ලු කරන්න ඕන මෙන්න කියද්දි තමයි මම මේ වනජීවීකට කිව්වා. ඒ වුණාට වනජීවීකෙන් ආවේ නැහැ. මම අන්තිමට කොළඹට කතා කරලා පස්සේ කොළඹින් කෝට්ටේට කතා කරලා පස්සේ තමයි කෝට්ටෙන් හුට්ටක් ආවා. ඒකත් ඇවිල්ලා මගට ඇවිල්ලා රෑ 12ට එකට විතර දිගින් දිගට මට කතා කරුවා මිසක් මේක බැලුවේ නැහැ. රෑ දිස්සියාර කතා කරන කෙනාට දිගින් දිගටම කරදර කරනවා. ඉක්මනට ඇවිල්ලා අරක බලන්නේ නැහැ. විනාඩි 5ක් යන ඉස්සර අපි ටවුන් එකේ. එතකොට මේ ටවුන් එකට ඇවිල්ලා තමයි මේ හැම විනාශෙම කරන්නේ. ගාමන්ට් එකේ ඉස්සරහ ගහලා තිබ්බනේ මේ බයිසිකලයක උදේ 7ට විතර මිනිස්සුයෙකුට දේශපාලන කාලේට නම් ඉතින් ඔක්කොමලා වැදගෙන කියාගෙන අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් ඔක්කොම බඩේ තියෙන බට්ටිකත් එක්ක දෙන්න කතා කරනවා. ඒ වුණාට එකෙක්ව කරන්නේ නැහැ. මේ අපිටත් ඉතින් සලකන්න වෙන්නේ මේ විදිහට තමයි. කළුවර වැටිගෙන එන මොහොතේ සිට දහවල් කාලය දක්වාම වන අලි ගම්මාන පුරා සැරිසරමින් සිටිනවා. සොරබර වැව වටා විදුලි වැටක් සෑදීම මගින් ගම් වදින වන අලි අවම කර ගැනීමට හැකිවීම හේතුවෙන් විදුලි වැටක් සැකසීම පසුගිය කාලයේ ආරම්භ කළත් එහි වැඩ 75%කට වඩා නිම කර අතරමඟ නතර කර දමා තිබෙනවා. මේ තමයි මේ සොරබර වැවේ වැව වට හිටවල තියෙන කණු. ඉතින් මේවා කණු විතරයි තමයි හිටවලත් නැහැ. ඉතින් මේවා ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඉතින් අලි වැටක් ඉදි කරන්න මම හිතන්නේ වසර 4ක විතර ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒක කාලයක් යැවීමෙන් ඇදිලා ඇදිලා ගිහිල්ලෙවලා ඒකට තිරසාර විසඳුමක් නැතුව මම පෙරේදා දවසේ අපේ වනජීව අමාත්‍ය කාර්යාලයට කතා කරාට පස්සේ දැනට දැනගන්න ලැබුණා මට මේ ඉදිරි මේ අවුරුද්ද තුල ඒ වැඩේ අවසන් කරනවා කියලා. නමුත් මේකත් සාර්ථක විසඳුමක් වෙන්නේ නැහැ. මේ වෙනකොට මං හිතන්නේ මහියංගනේ ආශ්‍රිතව වනාලි ගහන්නේ මේ මං හිතන්නේ අලි 200කට 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා දැනට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මහියංගනේ ගල්පෝරුව බැව ඉස්මත්තේ සිටින වන අලි 50කට අධික මේ රංචුව අඳුර වැටෙන තුරුයි බලා සිටින්නේ ගම්මාන වලට කඩා පනින්නට.
ගම්වාසීන් පවසන්නේ රටේ පවතින තත්ත්වයත් සමග තමන් පත්ව සිටින මේ දැඩි අසීරුතාවයත් එක්ක වන අලින්ගෙන් නෙල්ලවන තර්ජන වළක්වා ගැනීම සඳහා බලධාරීන් වහාම අවධානය යොමු කරන ලෙසයි नगर सीमा අද උදේ ග්‍රාමසේවක නිලධාරිතුමිය ඇවිල්ලා අලාභයක් තක්සේරු කරලා ඕනද කියලා මගෙන් අහුව මං කිව්වා එපා අලාභයේ නෙමෙයි මට ඕන මේ විනාශය කරන අලි ටික මේ මිනිස්සුන්ට ජීවිත හානියක් හෝ මීට වැඩිය විශාල දේපළ හානියක් කරන්න කලින් මෙතනින් එලව ගන්න පොසොන් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍ය ඊයේ පැවැතුණා වර්තමානයේ පවතින කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් මෙවර පෙරහර වීදි සංචාරය කිරීම දළදා මාලිගා චතුරස්‍රයට පමණක් සීමා වුණා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායම මිහින්තලේ ඓතිහාසික පුරවරට වැඩම කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් සිදු වූ පොසොන් පොහෝ දිනය මූලික කරගනිමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහ පෙරහැර මංගල්‍ය මෙවරද චාරිත්‍රානුකූලව සිදු වුණා මෙවර පෙරහැර දියවඩනේ නිලමේතුමන්ගේ නියමයෙන් ශ්‍රී දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් සකසුණු ලබන සුබ නැකත් පත්‍රයට අනුව සදාතුක පෙරහැර කරඬුව තේවාභාර හිමියන් විසින් පංචතූරේ වාදන මැද පාවඩ මතින් මංගලහස්ති රාජයා මත තැන්පත් කොට මල් මාලා පූජා කිරීමෙන් අනතුරුව ආරම්භ වුණා මෙම පෙරහැර මංගල්‍යයේ විශේෂත්වය නම් පෙරහැර වීදි සංචාරය කිරීමේදී දියවඩනේ නිලමේතුමන් වෙනුවට පෙරහැරේ ගමන් කරන්නේ කාර්ය කරවන කෝරාලයි මෙම පෙරහැර මංගල්‍යය ඇසළ මහ පෙරහැරට බෙහෙවින් සමාන වන අතර බෙරකරුවන් පන්දම් කරුවන් නැටුම් කණ්ඩායම් සහ අලියතුන් විශාල පිරිසක් මෙම පොසොන් පෙරහැරදී දක්නට ලැබෙන්නේ නැහැ චාරිත්‍රානුකූලව එසේ පොසොන් පෙරහැර මංගල්‍ය සිදු වුවත් මේවන විට පවතින කොවිඩ් වෛරස් තත්ත්වයේ හේතුවෙන් පෙරහැර වීදි සංචාරය කිරීම දළදා මාලිගා චතුරස්‍රයට පමණක් සීමා වුණා. මේ අතර ඓතිහාසික රොහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් කප්සිටුවීමේ චාරිත්‍රය අදාළුවම 5:55ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. යනු එළඹෙන 21 වනදා සිට ඓතිහාසික රොහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වීමට නියමිතයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් යාපනය නාගදීප රජමහා විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්තිතිස්ස හිමියන්ගේ මෙහෙයවීම යටතේ එම විහාරස්ථානයේ සුදු බෝධිය වටා රන්වැටක් ඉදිකොට විවෘත කිරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සිදු කෙරුණා කුලියාපිටිය නිවසක් තුල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් සහ එම නිෂ්පාදනාගාරයේ තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 500ක් සමගින් සැකකරුවෙකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම ගෑස් සිලින්ඩර් 3ක්, ගෝඩා බැරල් 8ක් ඇතුළු නීති විරෝධී මත්පැන් පෙරීමේ උපකරණ රැසක්ද එහි තිබී පොලිස් පහරයටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා දහවණිය වූ පෞද්ගලික බස් රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල මන්සන්දියේදී අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී මගින් 15 දෙනෙකු එම බස් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවයි වටවල පොලිසිය සඳහන් කළේ. එත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. දවසන සම්කරණ තවත්වා දැනගන්න එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුවට. ජලිතම් මෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.